ආයුබෝවන් සුබ දවසක් කියලා කිලිගන්න සියලු දෙනාම කොස්මෙටික් ඇන්ඩ් ජෙනරල් සර්ජරි YouTube channel එකට මම වෛද්‍ය ආනන්ද ජයවර්ධන ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඒ වගේ විශේෂ උනන්දුවක් දක්වනවා රූපලාවන්‍ය සත්කම් සඳහා දැනටමත් සමහරට ඔබ මේවා ගැන යම් අවබෝධයක් තියෙන්න පුළුවන් ඇත්තටම මෙම ශේෂ්ඨ දෙකම සාගරයක් වගේ ඉතින් කරුණු බොහොමයි ඉතින් මම උත්සාහ කරන්නේ මේ channel එකකින් कॉस्मेटिक सर्जरी संबंधवत एवगेम जनरल सर्जरी संबंधवत उबोधनवत करन समारट उब मेवेनकोट जन्यम सत्कामट बाजन लतीन पुलवा एमनत्तं उब सत्काम करगेनिमि बलापुरुत्तिं इन्नत पुलवा एमनत्तं उबट मेगन लोकु उनांदुवक तीन्न पुलवा मेवगेन दनगन्न आसावक तीन्न पुलवा एवगेम समारट उब यालु वी हितमितुरन मेवगेन दनगन्न आसावक तीन्न पुलवा අන්නේ සියලු දෙනාගේම දැන ගැනීම සඳහා ඔබ දෙනාගේ මේ පිළිබඳව තියෙන දැනුම වැඩි කිරීම සඳහා තමයි මම මේ ප්‍රධාන වශයෙන්ම මේ channel එක ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී මම විශේෂයෙන්ම කතා කරනවා එක් අවස්ථාවක රූපලාවන්‍ය සත්කම් ගැනත් අනිත් අවස්ථාවල gender සත්කම් ගැනත් සාමාන්‍ය සත්කම් ගැනත්. මොකද බොහෝ දෙනෙකුට මේ සම්බන්ධ විශේෂ ගැටලු තියෙනවා. විවිධ ප්‍රශ්න තියෙනවා. මේ සත්කම් කරන්න හොඳයිද මේ වගේ වෙන ප්‍රශ්න මොනවද එකේ තියෙන වැදගත්කම මොකද්ද බොහොමත්ම ගැටලු ඔබට ඇති අනේ සියලුම ගැටලු निराකරණය කරගන්න මම බලාපොරොත්තු වෙනවා වරින් වර අවමාසෙන් සතියකට එකක් හෝ වීඩියෝ දෙකක් ඔබ වෙත ගේන්න ඉතින් මගෙත් එක රැඳිලා ඉන්න මම උපරිමෙන් උත්සාහ කරන බොහොම සරලව මේ සියලු දේවල් වලින් ඔබව දැනුවත් කරන්න අද දවසේ මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද මේ රූපලාවන්‍ය සත්කම් කියන එක ඔබට අනුගුණ දෙන්න. අපි රූපලාවන්‍ය සත්කම් ගැන කතා කරනවා නම් ඔබ ගැන දැනුවත් වෙලා ඉන්න ඕන. මොනවද මේ රූපලාවන්‍ය සත්කම් කියලා කියන්නේ? ඒක කොහෙන්ද එන්නේ? සමහරවිට ඔබ අහලා ඇති ප්ලාස්ටික් සර්ජරි ගැන. එතකොට ප්ලාස්ටික් සත්කම් ගැන, එතකොට මේ රූපලාවන්‍ය සත්කම් ගැන මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවද? අන්න ඒ වගේ විවිධ ප්‍රශ්න ගැටළු ඔබේ මනසේ ඇති. ඉතින් එන සියලු දේටම විසඳුමක් විදිහට තමයි අද දවසේ අපි කතා කරන්නේ මෙන්න මේ කොස්මෙටික් සර්ජරි මොකක්ද කියන එක. කමෙන්ත් තවිද විනත් කොස්මෙටික් සර්ජරි සඳහා යොදා ගන්න ක්‍රම පිළිබඳව ඔය පසුව දැනුම් කිරීමට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි දැන් යමු මේ වීඩියෝ එකට. ඇත්තටම මොනවද මේ කොස්මෙටික් සර්ජරි කියලා කියන්නේ? මුලින්ම ඇත්තට මේවට අපි බලන්න ඕනේ මට අර්ථකථන තියෙනවා කියලා. ඒක විශේෂයෙන් වැදගත්. අපි මුලින්ම උත්සාහ කරමු ඩෙෆිනිෂන්. මොකද්ද මේ අර්ථකථනය? රූපලාවන්‍ය සත්කම් සඳහා නැත්නම් ප්ලාස්ටික් සර්ජරි සත්කම් සඳහා මොකක්ද තියෙන අර්ථකථන? ඒක හඳුනා ගැනීම උත්සාහ කරමු. ඊට පස්සේ බලමු මේකේ තියෙන වැදගත්කම. මේක වැදගත් කියලා තියෙන ඉම්පෝටන්ස් මේ වැදගත්කම අපි උත්සාහ කරමු අදට. ඊට පස්සේ බලමු මේවට තියෙන සොලියුෂන්ස්. මේවට විසඳුම් මොනවද? සත්කම් වෙන්න පුළුවන් තවත් ගේස ප්‍රතිකාර වෙන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. අපි උත්සාහ කරමු මේ තියෙන සොලියුෂන් බොහෝ දුරට අඳුරගන්න. ඊළඟට බලමු අපි මේක කාටද වැදගත් වෙන්නේ? මේ ටාගට් ගෲප් එක කවුද? මේක කාටද වැදගත් වෙන්නේ කියන එක ඊළඟට බලමු. හොඳයි එහෙනම් අපි යමු ඩෙෆිනිෂන් එකට. දැන් ඔබට මෙතන පේනවා ඇති ප්ලාස්ටික් සර්ජරි මේක බොහෝ දුරට ඔබ දන්නවා යම් තරමකට ඔබ දන්නවා අහලා තියෙනවා ඒ වගේම මෙතන තියෙනවා කොස්මෙටික් සර්ජරි මේ ගැනත් ඔබ බොහෝ දුරට අහලා තියෙනවා දැනුවත් වෙලා යම් තරමකට තියෙනවා ඔබ බැලුවොත් එහෙම ඒ අතර තවත් දෙයක් තියෙනවා මේ රීකන්ස්ට්‍රක්ටිව් සර්ජරි මේක මොකක්ද මේක සමහරට ඔබට අලුත් දෙයක් වෙන්න පුළුවන් හැබැයි වෛද්‍ය ශාස්ත්‍රයේ නිල ලයින් අයට නම් මේ බොහෝ දුරට මේගොල්ලෝ මේක දන්නවා. එහෙමනම් අපි යමු ඉස්සෙල්ලම ප්ලාස්ටික් සර්ජරි කියන්නේ මොකක්ද කියන එක අඳුනගෙන ඉන්න. ප්ලාස්ටික් සර්ජරි කියන ඩෙෆිනිෂන් එකක් තියෙනවා. අර්ථ දැක්වීමක් තියෙනවා. ප්ලාස්ටික් සර්ජරි is a surgical specialty involving the restoration, reconstruction or alteration of the human body. මේකෙන් කියන්නේ සරලව මේකෙන් කියන්නේ शरीर ඔබේ කොටසක් ඔබේ අත
අතක් කකුලක් වෙන්න පුළුවන් යම් කිසි කොටසක ක්‍රියාකාරීත්වය නැති ලගම අනිත් ක්‍රියාකාරීත්වය නැවත ලබා දෙන්න කරන තත්ත්වය එහෙම නැත්නම් මේ ශරීරයේ කොටස අයින් වෙලා යන එතකොට මේ කොටස අපිට නැවත හදලා දෙන්න රිකන්ස්ට්‍රක්ෂන් මේ වගේ දෙයක් කරන්න පුළුවන් එහෙමත් නැත්නම් ඔබේ පිනු යම් යම් සත්කම් වගේ මේ පිනුව වෙනස් කරන එක වෙන්න ඒ සියලු දේම එකට ගත්තම තමයි ප්ලාස්ටික් සර්ජරි කියලා කියන්නේ ඔබට මේ පේනවා ඇති මෙහි විශේෂ කොටස් දෙකක් තියෙනවා එකක් තමයි රිකන්ස්ට්‍රක්ටිව් සර්ජරි අතන රිකන්ස්ට්‍රක්ටිව් සර්ජරි වලින් කරන්නේ විශේෂයෙන්ම ක්‍රියාකාරීත්වය ලබා ගැනීම මම උදාහරණ සහිතව පස්සෙට පෙන්නනවා ඊළඟට කොස්මෙටික් සර්ජරි අනිත් එක තමයි කොස්මෙටික් සර්ජරි ඉහිදී විශේෂයෙන් කරන්නේ ඔබේ පෙනුම ඔබේ ඇපියරන්ස් එක ඔබට ලබා ගැනීම එතකොට බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේ ප්ලාස්ටික් සර්ජරි වලට ප්ලාස්ටික් යොදා ගන්නවද කියලා. බොහොම කලාතුරකින් ප්ලාස්ටික් යොදා ගන්න පුළුවන්. හැබැයි නමුත් මේ වචනේ ඉන්නේ ප්ලාස්ටික් යොදා ගැනීම නිසා නෙවෙයි මේ වචනේ ඉන්නේ ග්‍රීක වචනේ. ප්ලාස්ටික් කියන ග්‍රීක වචනයෙන් තමයි ප්ලාස්ටික් සර්ජරි කියන එක ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔබට වැටහීමක් එන්නේ නැති මේ ප්ලාස්ටික් සර්ජරි කියන්නේ මොකක්ද? කොස්මෙටික් සර්ජරි කියන්නේ මොකක්ද? රිකන්ස්ට්‍රක්ටිව් සර්ජරි කියන්නේ මොකක්ද? බොහොම පැහැදිලි ප්ලාස්ටික් සර්ජරි කොටස් දෙකක් තියෙනවා. රිකන්ස්ට්‍රක්ටිව් සර්ජරි යන් කොස්මෙටික් සර්ජරි. අපි දැන් බලමු රිකන්ස්ට්‍රක්ටිව් සර්ජරි කියන්නේ මොකක්ද? මෙහිදී අතර විශේෂයෙන්ම කරන්නේ ඔබේ ශරීරයේ යම් කොටසක ක්‍රියාකාරීත්වය ගිලිහිලා තියෙනවා. මෙතන උදාහරණයක් තියෙනවා යම් පුංචිලගේ අත කැපිලා. එතකොට රිකන්ස්ට්‍රක්ටිව් සර්ජරි වලින් පුළුවන් මේ අත නැවතත් බද්ධ කිරීමට. ඉතින් මේක ඔබ සමහරක් දැකලා දන්ටමත් දැකලා ඇති. මේ වගේ සල්ලිකරු කරන්න පුළුවන් රිකන්ස්ට්‍රක්ටිව් සර්ජරි. එතකොට මේ අනිත් පින්තුවෙන් ඔබට පේන්නේ මේ පුංචිලගේ යට කණුවේ පිළිකා තත්ත්වයක් ඇති වීම නිසා ඔහු යටු හනුව අයින් කරන්න සිද්ධ වෙලා තියෙනවා. එහිදී ඒ වටා තියෙන සියුම් පටකත් අයින් කරන්න සිද්ධ වෙනවා. එතකොට මේක අපිට මේ තත්ත්වයෙන් අයින් කරලා තියන්න බෑ. එතකොට ඔහුට මේ නැතිවී ගිය පටක වලින් මේ මුඛය ආවරණය කරලා දෙනවා. එතකොට ඒ සඳහා කරන සැත්කම් තමයි මේ රිකන්ස්ට්‍රක්ටිව් සර්ජරි කියලා කියන්නේ. එතකොට දැන් මම ඔබට පෙන්වන්නම් සමහර මව විසින් කරන ලද රිකන්ස්ට්‍රක්ටිව් සර්ජරි කියලා. උදාහරණයක් ලෙස ඔබට තවත් එතකොට මේ தත්ත්වයේ තීරණ ගැනීමට පහසු වේවි. අපි ඉස්සෙල් බලමු මේ කුඩා දරුවෙ. මේ දරුවට අවුරුදු 3ක් විතර වෙන දරුවෙ. මේ දරුවගේ පිටිපස්සේ බොහෝ දොට හැම යම්කිසි ආසාත්මික தත්ත්වයක් නිසා හැම ගැළවිලා ඉවත් වෙලා තියෙනවා. ඒක එතකොට අපිට මේ දරුවට මෙහෙම තියන්න බෑ. මේ දරුවගේ මෙව හැම අපිට නැවත හැමින් මේ පටක වසා දමන්න ඕන. එතකොට ඒ සඳහා විවිධ ප්ලාස්ටික් රිකන්ස්ට්‍රක්ටිව් ප්ලාස්ටික් ක්‍රමයෝ ආවිච්චි කරමින් ඔබට පේනවා ඇති මේ දරුවගේ අහම අවශ්‍ය විදිහට වසල තියෙනවා. ඇත්තට මේ දරුව මම සවුත් සුඩානෙ ඉන්නකොට කරපු සැක්කමක් ඔබට පේනවා ඇති මේ දරුවා. ඉතින් මේවා මේක ඇවිල්ලා කොස් රිකන්ස්ට්‍රක්ටිව් සර්ජරි වල එක කොටසක්. අපි තවත් උදාහරණයක් බලමු. මේ ඉන්න කාන්තාවගේ පියවරේ කලින් පිළිකා තත්ත්වයක් ඇති වෙලා ඊට සැත්කම කරලා හැබැයි එම කාන්තාව සැත්කමෙන් පස්සේ කරන්න අවශ්‍ය ඉතිරි ප්‍රතිකාර සඳහා යොමු වෙලා නැහැ. ඒ නිසා නැවතත් ඇගේ එම පිළිකා තත්ත්වය මතුවලා තියෙනවා. එතකොට මේ වගේ තත්ත්වයක් ආවම අපිට සිද්ධ වෙනවා සැලකිලි කොටසක් මේ පිළිකා වටා තියෙන සැලකිලි කොටසක් මත පයින් කළ යුතු. නැත්නම් නැවත නැවතත් ඒ මතුවෙන්න පුළුවන්. එතකොට එවැනි කොටසක් මේ විදිහට අපි අයින් කරපුවම ඔබට පේනවා ඇති මේක මාක් කරලා තියෙනවා මේ කොටස අයින් කරපුවම ඇතුළත තියෙන පටක නිරාවරණය. ඉතින් එතකොට මේ පටක අපි හැමෙන් වසා තබන්න සිද්ධ වෙනවා. එතකොට මේෙහිදී අපිට වෙනවා වෙනත් තැනක ශරීරය වෙනත් තැනකින් ලබා ගන්න පටක කොටසක් මේ ස්ථානයට දාලා වසන්න. දැන් ඔබට පේනවා ඇති මේ කාන්තාව පිටිපස්සේ අපි පටක කොටසක් අරන් සම සහ ඇතුළත තියෙන මාංශ පේශි පට කරා මේ විදිහට ඇගේ අර නිරාවරණච්ච පටක කොටස් නැවතත් යථාතත්වයට පත් කරලා තියෙනවා. ඔබට මම තවත් උදාහරණයක් ඒ වගේ දෙන්නම් මම විසින් කරුණාද මේ තරුණ
පුජ්‍යලේ කවුරුත් තියෙ පමණ ඔහුගේ ඔළුවේ ස්පාමස්සල් කාසිනෝම කියන තත්ත්වය ඇවිල්ලා තියෙනවා. එහිදී ඔහු කීප සැරයක් රේඩියෝ තරගයක් නැත්තම් ගොඩනැගිලා කරන්ට් ඇල්ලීමට පත් කරලා තියෙනවා. ඒ වුණත් එහෙම ප්‍රතිකාර කරන පසුවත් ඔහුගේ ඇත්තටම මෙම පිළිකා තත්ත්වය නැවත මතුවෙලා තියෙනවා. එතකොට මෙහිදී මට සිද්ධ වුණා මෙම කොටස සැලකියුතු ප්‍රමාණයක කියන්නේ පිළිකාතක් තියෙන පටක සහ ඒ වටා සැලකියුතු කොටස අපිට අයින් කරන්න සිද්ධ වෙනවා. එතකොට ඔබට පේනවා ඇති මෙන්න මේවයි පටක කොටසක් අයින් වෙනවා. ඔබට මෙයක පේන්නේ හිස් කබල. එතකොට මේක අපි දැන් නැවතත් අර චර්මයෙන් පසා දානවා. මේ හිස් කබල වහන්න. ඒකට අපිට මෙතනදී සිද්ධ වෙනවා රීකන්ස්ට්‍රක්ටිව් සර්ජරි පාවිච්චි කරලා. එතකොට අපි මෙන්න මේ විදිහට ෆ්ලැප්ස් ඩිවලොප් කරනවා. එතකොට මේ ෆ්ලැප්ස් වලින් අපිට පුළුවන් මේක නැවතත් අර අපිට අඩුවෙච්ච හැම කොටස මෙන්න මේ විදිහට වහලා දාන්න. ඉතින් මේ 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 දේවල් ඇත්තටම රීකන්ස්ට්‍රක්ටිව් සර්ජරිස් වල පාස්චාටන් කියන පුළුවන් අපිට. අපි දැන් ඊළඟට බලමු කොස්මටික් සර්ජරි කියන්නේ මොකක්ද කියලා. අපේ ප්‍රධාන මාතෘකාව. ඔව්. මේක තමයි ඔබේ ප්‍රධාන මාතෘකාව. ඔබ බලාපොරොත්තු වෙන මාතෘකාව. ඔබට පේනවා ඇති දැන් මේ විවිධ පුජ්‍යලෙන්ගේ විවිධ ප්‍රශ්න තියෙනවා. මේවා බාහිරට පේන ප්‍රශ්න. ඒහිදී ඇත්තට ඔවුන්ට ලොකු මානසික ගැටලුවකට මුහුණ දෙන්නේ. දැන් මේ කාන්තාව ගත්තොත් මේ කාන්තාවන් කුරුල්ලා නිසා මුහුණේ පෙනුම ගොඩක් අවලස් වෙනවා. ඒතර තරුණ කාන්තාවකට මේක ලොකු ගැටලුවක්. ඊළඟට තව උදාහරණයක් ගත්තොත් මේ තරුණ යුවතියගේ කන මේක උපතින් ආව යම්කිසි ආබාධිත තත්ත්වයක්. එතකොට මේ තත්ත්වය නිසා ඇය මොහොතට කරන විට තමන්ගේ කන හිසකෙස් මගින් වසාගෙන ඉන්නේ. ඒ ඇයට අවශ්‍ය විදිහට කොණ්ඩ නෝස්තරයක් දාන්න බෑ. ඒ වගේ ගැටලු මතුවලා තිබුණා. අත් බලමු තවත් එකක්. උදාහරණයකට මේ කාන්තාව. දැන් පේන ඇති මේ කාන්තාවෙන් උඩ පේගේ තියෙන්නේ සැත්කමයට භාජනය කරන්න කලින් ඇගේ උදරේ පෙන්න විදිහ. ඉතින් ඔබට පේන ඇති මෙහෙදී ඇත්තට ඇයට ලස්සන ඇඳුමක් අඳින්න අමාරුයි. මොකද බඩ ඉදිරියට නෙරලා පේනවා. ඒ නිසා මේ වෙන දේවල් ඇත්තට කොස්මෙටික් විශේෂයෙන් කොස්මෙටික් රිසර්ච් මෙයාට ඇත්තටම ලොකු කියන්නේ රෝගී කියන්නේ අපහසුතාවයක් මේ හින්දා තිබුණේ නැහැ. නමුත් ඇගේ පෙනුමට නිය ලොකු ප්‍රශ්නයක්. එතකොට අපිට පුළුවන් යම්කිසි සැත්කමක් කරන්න. මේ සැත්කම අපි කියනවා ඇබ්ඩොමිනොප්ලාස්ටි කියලා. එහෙම නැත්නම් ටමිටක් කියලාත් හඳුන්වනවා. ඒ වගේ දෙයකින් අපිට පුළුවන් ඇගේ පෙනුම නියම තත්ත්වයට ලබා දෙන්න. මේක ගත්තොත් මේ තරුණ පුජ්‍යලේ අවුගේ කන විදීම නිසා කීලොයිඩ් කියන තත්ත්වය ඇති වෙලා තියෙනවා. සමහර වෙලාවට මේ තත්ත්වය දැකලත් ඇති. ඉතින් මේක ඔහුගේ පෙනුමට ලොකු බාධාවක්. එතකොට අපිට පුළුවන් විශේෂිත ක්‍රමයක් මගින් මේක අයින් කරන්න. ඉතින් ඔබට පේන ඇති අන්තිමට ඒ ඔහුගේ ඇතිලා තියෙන ප්‍රතිපල. දැන් ඔබට මම හිතන බොහොම පැහැදිලි කම ඇති මේ කොස්මෙටික් සර්ජරි කියන්නේ මොනවද කියන යම්කිසි අවබෝධයක් ඇති. දැන් ඔබ බැලුවොත් ඔබට පේනවා ඇති ඔබට පේනවා ඇති ප්ලාස්ටික් සර්ජරි කියනවා එක කොටස් දෙකක් තියෙනවා. කොස්මෙටික් සර්ජරි සහ රීකන්ස්ට්‍රක්ටිව් සර්ජරි. ඇත්තම කිව්වොත් එහෙම සමහර අවස්ථාවල මේ දෙකම එකට බද්ධ වෙනවා. මේ දෙකම එකට බද්ධ වෙනවා. දැන් මේ තරුණයාගේ අත ඇත්තටම කුඩා කාලේ පිච්චිලා තිබුණා. ඒ පිච්චීම නිසා ඔහුගේ අත දිගහරින්න බැරි ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණා. එතකොට මෙහිදී අත දිගහරින්න බැරි නම් ඔහුගේ පෙනුමටත් ඔහුගේ ක්‍රියාකාරීත්වයටත් මේක බලපාන. එතකොට මෙවැනි සැත්තම් ඇත්තටම මේ දෙකම අඩංගු වෙනවා. මේ දෙකම මුසු වෙනවා. රීකන්ස්ට්‍රක්ටිව් සහ කොස්මෙටික් සර්ජරි කියන දෙකම මුසු වෙනවා. ඒ වගේම තමයි මෙහි සංකීර්ණත්වය ගත්තොත් තියෙන්නේ. දැන් ඔබට පේන්නේ මෙන්න මේකෙන් බැලුවොත් තියෙනවා මේ කොස්මෙටික් සර්ජරි එක බොහොම සරල දෙයක්. නමුත් ඔහුගේ පෙනුමට ලොකු බාධාවක්. ඒ වගේම තමයි කොස්මෙටික් සර්ජරිස් තියෙන බොහොම සංකීර්ණ ඒවා. දැන් මේ පින්තූරෙන් ඔබට පේන්නේ යම්කිසි පුද්ගලයෙක්ගේ මූණට සිදුවෙච්ච අනතුරක් නිසා ඔහුගේ මූණ විකෘති වෙලා තියෙනවා. ඒත් එක්කම ඔබට පේන ඇති ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවක් පත් වෙලා තියෙනවා. ඒත් ඇත්තට මෙහිදී කරලා තියෙන්නේ වෙනත් පුද්ගලයෙකුගේ මූණ ඔබට බද්ධ කිරීම. ඔබට හිතන්න පුළුවන් එතකොට මේක කොයිතරම් සංකීර්ණ ක්‍රියාවලියක්ද කියලා. එතකොට
කොස්මටික් සර්ජරි මේ බාස්ටික් සර්ජරි කියලා කියන්නේ බොහොම සරල දෙයක ඉඳලා බොහොම සංකීර්ණ තත්ත්වයක යන දක්වා යන විශේෂිත වූ සැත්කම් වර්ගයක්. හොඳයි. දැන් මම හිතනවා ඔබට බොහොම පැහැදිලි කිරීමක් පැහැදිලිමක් ඇති මේ බාස්ටික් සර්ජරි මොනවද, රිකන්ස්ට්‍රක්ටිව් සර්ජරි මොනවද, කොස්මටික් සර්ජරි මොනවද කියන්නේ කියලා. හරි. එහෙනම් අපි බලමු මේකේ වැදගත්කම මොකක්ද. समहार प्रश्न करनाटिक सर्जरी करें अवश्य सानकूलता प्रश्न हेबाई बहुत व्यदगात्री व्यदगात्रबट पेहदील कर उत्साह कॉस्मेटिक सर्जरी की व्यदगात्र मुखा की कॉस्मेटिक सर्जरी की एक वेदगत कम बद्धवेन सौख्य हेल्थ अभी हेल्थिंग तौरव कथाकर कॉस्मेटिक सर्जरी कॉस्मेटिक सर्जरी कथा अभी हेल्थ कथाकर पेन मिथने डब्ल्यू एच डेफिनेशन वर्ल्ड हेल्थ ऑर्गनाइजेशन लोक सौख्य संविधान सौख्य मुखाने अर्थकथन A state of complete physical, mental, and social well-being, and not merely the absence of the disease or infirmity. Mekan sarlawa kiyanne oba nirogi kiyala kiyanne oba saukhya sampanna kiyala kiyanne obe sampurnenma kaayika roga nathi vela ho paalana kiyala. Ema naththam oba manasika mattama hoda mattamaka thiyena. E wage oba samaaji me wasin hoda nirogi mattamaka innawa. किसी रोग नतिपमनी हो आबाध्य नतिपमनी उब सौख्य संपन्न बेहतर अर्थकथने बट वेट कॉस्मेटिक सर्जरी की वेदगत्ता अभी दम बलू मानसिक प्रत्येक मेपिन तो तीन दीवा एट उंगे क्रियाकारिता मे दीवा किसी बल सामान्य क्रियाकारिता है उनके फिल्म में देवल लोग प्रश्न इतकोट किनेम के अभिधान किने पौरशक्ति पौरशक्ति उनके फेनुम इतना हे भाई यम किसी फेनुम उनकी पौरशक्ति लोग बलपेम कि उदाहरण मे तरण मे तरण अब फेन मे को खन वहां उनकी खाने उपतिमा आबाद වැඩිමේ අඩුවක් තියෙන ප්‍රශ්නයක් නිසා මේ තත්ත්වය අපි කියනවා මයික්‍රෝෂියා කියලා. එතකොට මේක අපිට හදන්න පුළුවන්. මේ තත්ත්වය මේ විදිහ තත්ත්වයක් අපිට හදන්න පුළුවන්. එතකොට ඔහුගේ ඒකට මානසික මට්ටමට මේ ගොඩක් වැදගත් වෙනවා. දැන් බලමු මේ තරුණ යුවතිය. ඔබට පේන ඇති කුරුල්ලා කියලා ලෙසගේ මූණ පේනුමට ලොකු බලපෑමක් වෙලා තියෙනවා. ඉතින් මේ කාන්තාව ඔබ හිතන්න කන්නාඩිය පිටට යන හැම වෙලාවකම ඇයට මේක මානසික බලපානවා. मेघन हिता मेघन पशुते यदि ये करगा वेड कटे एम किसी बाधा मे का विशेष नमय हम पासी पासी ये समाज से पासी बंद मे विदिट निरा लोक मानसिक पीड़ना इधर लोक मानसिक पीड़ा विशेष भूम का कथा कथाकरणे मुने कुर्लैकोट अभी ये कारण कथाकरण सिद्ध इतकोट अभी मानसिक मट्टम यम किसी मट्टम कटे मीद कटना सामज में संबंधित अभी बलपान इतकोट तेरह प्रश्न तीन सामज अट सबंधन अनेक प्रश्न
දැන් ඇත්තටම එතකොට මෙහිදී දැන් ඔබට මේ සඳහා තමයි කොස්මටික් සර්ජරි කරන්නේ මේ මේ මෙවැනි ප්‍රශ්න සසම. ඒ කියන්නේ ඔබගේ වෙනම පිළිබඳ තියෙන ප්‍රශ්න निराකරණය කරගන්න. ඔබට හොඳ ඖෂධයක් ලබා දෙන්න තමයි මේක වැදගත් වෙන්නේ. එතකොට අපි බලමු මේක කොහොමද ඇති කරගන්නේ. මේකට තියෙන විසඳුම් මොනවද කියලා. මේකට විවිධ විදිහේ විසඳුම් තියෙනවා. कॉस्मेटिक सर्जरी के लिए वोट अत्यतम मेक समाट सेप्टमें विविध बहुक्रम थी अभी तक तेरूंग उत्साह मे मेतन तीन विविध क्रम वेदगात्म प्रधानीत सत्कमें सत्कमेंताव मे मूट कड़वकि मानसिक पीड़ने मानसिक घटने बहुम वेडी इतकोट पत्ते सिद्धि हिंदाया मानसिक पीड़ा पत्ते इतकोट मेवन सत्तमें मेत करना पुलवा इलाकू किस किस मेक लोक प्रश्न इतकोट अभी पुल मे गिय हिस किस कोटस अभी नवत बद्धकान तीन तन अड़ते बद्धकान हेयर ट्रांसप्लांट मेक कॉस्मेटिक सर्जरी में लोक शेस्त्र लेसक्रम बट लेसक्रम काम ඉබ්බනින් දිනුච්ච ශේෂ්ඨ තමයි මේ ලේස. විවිධ විදිහේ ලේස වර්ග හඳුන්වලා දීලා තියෙනවා. මේ හරියට ස්මාර්ට් ෆෝන් නම්. අද දවසේ එක වර්ගයක් තියෙනවා, තව හිටියොත් තවත් වර්ගයක් තියෙනවා. ඉතින් මේව ගැන මම වෙනම වීඩියෝ කොට පසුව කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට බලමු ලයිපොසක්ෂන්. ලයිපොසක්ෂන් කියලා කියන්නේ ඔබේ විශේෂම උදරය සාගලත් තැන්වල පේන පුළුවන්. තිබෙන වැඩිපුර තියෙන තෙල් प्रचलित बोटॉक्स बोटॉक्स विशेष तो केमिकल बोटॉक्स केमिकल इंजेक्ट करता निक्षेपण करता विशेष मुंगे तीन रैली करना पुलवा मेका हिता प्रचलित प्रमया सह बहुदीन विशेष मेदवीय पास से मुंगे रैली वर्ट विशेष दंट मेक लोके पावच करना इलाट फिलर्स फिलर्स के मुका फिलर्स के अंदर फिल करना पूर्व मेघनात्म पश्चे वीडियो करना फिलर्स अभी विविध विधि रासायनिक केमिकल वर्ग समाट फैट उम्म फैट पावच करना अभी अड़पाड़ी तीन हेडिया साहित्य प्रमाण अडिकर अभी फिलर्स पावच करना तवादेतम समाट मेदेवल अति बिल्ड पुले गुडारती मेवल विविध विधि बेहेत्वेवन बेहेत्म किरांकुलवान देवल सामस्तावर मेकद प्रचलित सामट बहला पीआरपी के मुखा पीआरपी के प्लेटलेट रिच प्लास्मा मेक किराबगे रुद्रे लागे रुद्रे व्यंकर प्लेटलेट के रुद्र पट्टिका अभी रुद्र पट्टिका व्यंकर रिच क्रियाल रुद्र पट्टिका ये रुद्र पट्टिका निस्वारण अभी बहु देवा मेके उदाहरणा वस्त विविध देवा विविध देवा पीआरपी पावच माइक्रोनीडलिंग සමහර මේක ඉච්චරම් ප්‍රතිල නැහැ දැන්ට මයික්‍රෝ නීඩලින් වලදී කරන්නේ තා කුඩා
නීඩල්ස් එහෙම නැත්නම් අපි තුන් ඉදිකට වෙයි જાතියක් කියලා. ඒ නීඩල්ස් වලින් ඔබගේ මේක නීඩල්ස් ගොඩක් තියෙනවා අපි තුන් 20ක් 30ක් වගේ. මේක මෝටරයක් මගින් ක්‍රියාත්මක කරනවා. ඒකට මෙහිදී වෙන්නේ ඔබේ හැම සිදුරු කිරීමක් කරනවා. මේ සිදුරු කිරීම තුළ ඇති වෙන මේ ගැලීම් සහ ඒ තුවාලෙන් මේ සියුම් තුවාලෙන් තුළ ඔබගේ හැමට අලුත් පෙනුමක් ලබනවා. විශේෂයෙන්ම කියන මේ කොලජින් සින්තෙසිස් එක වැඩි කරනවා. ඒකනත් මම වීඩියෝවක් පසුව ගෙනින්නම්. ඔබට දැන් තේරෙනවා ඇති කොස්මෙටික් සර්ජරි කිව්වට මේක බොහොම විශාල ශාස්ත්‍රයක පැතිරුණු විවිධ විදිහ ක්‍රම පාවිච්චි කරන ශාස්ත්‍රයක් කියලා. සැත්කම් වෙන්න පුළුවන්, ලේස වෙන්න පුළුවන්, මයික්‍රොඩීඩ්ලිං වෙන්න පුළුවන් විවිධ ක්‍රම. මේට අමතරව තවත් බොහෝ ක්‍රම තියෙනවා. ඉතින් මේ සමහරවිට මේ එක ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්, මේ ක්‍රම කීපයක් එකට පාවිච්චි කරන්න පුළුවන්. එසේ කිරීමෙන් තමයි බොහෝ වඩාත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම කොස්මෙටික් සර්ජරි වල එක සැත්කමකින් සමහරවිට ඔබට අවශ්‍ය දේ කරගන්න බැරි වෙනවා. සමහරට සීරීස් එකක් කීපයක් කරන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. සමහරවිට එක සැත්කමකින් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. සමහරට ඒ සැත්කම් සහ ලේස ක්‍රම තවත් ක්‍රම එකට මිශ්‍ර කරලා අපිට වඩා යහපත් ප්‍රතිඵල හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේක කාටද වැදගත්. මේකේ ටාගට් ගෲප් එක කවුද? දැන් ඔබට එක එක මත තියෙන පුළුවන්. සමහර කෙනෙක් හිතනවා මේක හිතනවා මේක සමහරකට කාන්තාවට විතරයි. නැත්නම් මේක මේ මූණට විතරක්. එහෙම නැත්නම් මේක විශේෂිත පුද්ගලයන්ට විතරක්. ඇත්තෙම නැහැ. මේක කාන්තාවන් සහ පිරිමින් සඳහා දෙකොල්ලටම වැදගත් වෙන ශේෂ්ත්‍රයක්. මේ දෙකොල්ලටම මේක වැදගත්. කාන්තා සහ පුරුෂ පක්ෂ දෙකොල්ලටම. ඒත් එක්කම වයස් පිළිබඳකුත් නැහැ. මේක කුඩා කල සිට මහලු වේ දක්වාම මේ කොස්මෙටික් සර්ජරි මගින් ඔබේ පෙනුම වෙනස් කරගෙන ඔබ අවශ්‍ය විදිහට ඔබේ පෙනුම වෙනස් කරගෙන ඔබට ගැළපෙන පෙනුමක් ලබාගෙන ඔබට අවශ්‍ය දේ නියමාකාරයෙන් ලබා ගන්න පුළුවන්. සමහර දේවල් තියෙනවා කුඩා කාලෙම කරන්න අවශ්‍ය නැහැ අපිට. විශේෂයෙන්ම සමහර සැත්කම් මේ වගේ දේවල් කුඩා කාලෙ කරන එක ඉතා හොඳයි. හේතුව තමයි ඔවුන්ගේ හීලින් පවර් එක. එහෙම නැත්නම් ඔවුන්ගේ සමීපීමේ හැකියාව ඉතා වැඩි. ඒත් එක්කම ඔවුන්ගේ කැළ කියන්නේ රැඳීම ඉතාම අඩු. සහ ඒ වගේ තිකෙන සංකූලතා අඩු. ඒක නිසා සමහර දේවල් කුඩා කාලෙ දින කරන්න සමහර උදාහරණයක් විදිහට කුඩා දරුවෙකුගේ මූණේ ලොකු ලපයක් තියෙනවා. එතකොට මේක අපි දන්නවා මෙයා ලොකු වෙනකොට මේකට මෙයා කැමති නැති වෙනවා. එතකොට අපිට පුළුවන් මේක කුඩා කඩදී අයින් කරන්න. අපි දන්නවා සමහර දේවල් කන්ජෙනිටල්, ඒ කියන්නේ උපතින් එන ප්‍රශ්න. මේ කොස්මෙටික් ප්‍රශ්න, ඒ කියන්නේ මේ පෙනුම පිළිබඳ වෙන ප්‍රශ්න සමහර උපති. එතකොට සමහර කෙනා තුවාල වීම නිසා, එහෙම නැත්නම් සැත්කම් शरीर विविध अवगल ඒ වගේම කල යුතු වයසක් තියෙනවා. ඉතින් මේ දරුවට ඔබට පේන ඇති ඒ දරුවගේ උඩතොල නියමාකාරව වෙලා නැහැ. එතකොට මේකත් විශේෂයෙන්ම සකස් කළ යුතු දෙයක්. මෙහිදී ඇත්තටම පෙනුම සහ ක්‍රියාකාරීත්වය දාහද ගන්නවා. මේ අත ගත්තත් එහෙම මේ අත මේ දරුවගේ ඇඟිලි දෙකක් එකට බද්ධ වෙලා තියෙනවා. එතකොට මේක අපිට පුළුවන් ප්ලාස්ටික් සර්ජරි මගින් නැත්නම් කොස්මෙටික් ඉම්ප්ලාන්ට් එකකින් කරගන්න. මගින් මේක ඇඟිලි දෙක වෙන් කරලා ඕට අවශ්‍ය ක්‍රියාකාරීත්වය සහ පෙනුම ලබා දෙන්න. ඊළඟට බලමු ට්‍රෝමා නිසා එහෙම නැත්නම් මේ තුවාල වීම නිසා එන ගැටලු. දැන් මට පේන ඇති මේ දරුවගේ මූණේ කැළලක් තියෙනවා. ඉතින් මේ කැළල මොහොතේ පෙනුමට ලොකු බාධාවක්. ඉතින් මේක ඇත්තටම අපිට බොහොම සරලව අයින් කරන්න පුළුවන්. අයින් කරලා සමහර විට යන්තම් පොඩි ඉරක් වගේ තියෙනවා. සමහර කුඩා කාලේ කරු ඒ ඉරක් වගේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැනගන්න බැරි වෙන විදිහට සෙට් කවුන්ට් කරන්න පුළුවන්. ඒ දේ තුට ඒ කුඩා කාලෙන් මේ කරන එක වැදගත් වෙනවා.
මේ කාන්තාව ගත්තොත් පිච්චේ මිනිසා අපි කියන මේ කන්ට්‍රැක්චර්ස් කියලා. පිච්චේ මිනිසා ඇගේ බෙල්ලේ බෙල්ල හරවන්න පුළුවන් හැකියාවත් අඩු වෙනවා. ඒත් එක්කම උඩ පේන ඇති ඇගේ කටක් මේ ඇදීම නිසා පැත්තකට තනියලා ගිහලා ඇගේ පෙනුමට ලොකු බාධාවක් ඇති කරලා තියෙනවා. මේකත් පැහැදිලිව අපිට කරන්න පුළුවන් කොස්මෙටික් සර්ජරි වල මේ මේ තත්ත්වය ඇති යම් තරමකට සෑහෙනකට ඇට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි සැත්කම් වලින් පසු නැති කැලල්. මේ කැලල් ඔබ දන්නවා කාන්තාවක් කැමති තමන්ගේ බඩ එනතම් දරේ ලස්සනට තියාගන්න. මේ කැලලක් ආවම ඒකේ පෙනුමට ඒක බලපෑම. ඉතින් මෙවැනි දේවල් ඉතත් පහසුවෙන් අයින් කරගන්න පුළුවන්. අනිත් එක තමයි ඒජින්. අපි හැමදෙනාම වයසට යනවා. හැබැයි සමහර අවස්ථාවලදී අපි ඇත්ත වයසට වැඩිය වයසකින් වැඩි පෙනුමක් තියෙන පුළුවන්. එහෙම නැත්නම් කෙනෙකුට ඊට වැඩිය තරුණ වෙලා ඉන්න අවස්ථාවේ තියෙනවා. මොකද ඒක ගොඩක් වැදගත්. කෙනෙක් ඒ පෙනුම රැකගන්නේ බොහොම වැදගත්. විශේෂයෙන් කාන්තාවන් ඉගෙන උනන්දු. විශේෂයෙන්ම මූණ. මූණේ ඇති වෙන ප්‍රශ්න. මේක අපි කියන ඒජින් ෆේස් කියලා. වයස්ගත වීමත් එක්ක මූණේ යම්කිසි ඇති වෙන වෙනස්කම් තියෙනවා. ඒක ඇත්තටම අස්තිවල ඉඳලා සියුම් පටක ඉඳලා හැම දක්වා මේ සියලු දේවල යම් යම් වෙනස්කම් ඇති වෙනවා. එතකොට අපිට පුළුවන් කොස්මෙටික් සර්ජරි වලින් මගින් මේ ගිලිහී ගිය තාරුණ්‍ය එහෙම නැත්නම් මේ ගිලිහී ගිය පෙනුම නැවත යාට ලබා ගන්න. ඉතින් එතකොට ඔබ දැකලා සමහරට මේකප් කරනවා. දැන් තරුණ කෙනෙක් අපිට මහලු කරලා පෙන්වන්න පුළුවන්. මෙන්න මේ රැලි යාගේ මුහුණේ ඇඳට පස්සේ යා මහලු කරලා පෙන්වන්න පුළුවන්. ඒකේ අනිත් පැත්ත තමයි අපි කොස්මෙටික් සර්ජරි වලින් කරන්නේ. මහලු වලට ගිහිල්ලා මේ හැම ඇතුළත තියෙන මේ රැලි තත්ත්වය සහ මේ ඉඳා වැටි මේ සියලු දේ සෑහෙන දුරට සකස් කරන ඇයට නියම පෙනුම යවතත් අපි ලබා දෙන්න පුළුවන්. ඇත්තට මම හිතනවා දැන් ඔබට කොස්මෙටික් සර්ජරි කියන්නේ මොකක්ද කියන එක ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඉතින් එතකොට අපි මුලින්ම මේකදී හඳුනාගත්තා මේක ප්ලාස්ටික් සර්ජරි කියන්නේ මොකක්ද, කොස්මෙටික් සර්ජරි කියන්නේ මොකක්ද, ඒ අතරට ආව රිකන්ස්ට්‍රක්ටිව් සර්ජරි කියන්නේ මොකක්ද, ඊට පස්සේ හඳුනාගත්තා මේක වැදගත්කම මොකක්ද කියන එක, ඊට පස්සේ මේකට තියෙන සොලියුෂන් මේකට තියෙන විසඳුම් මොනවද කියන එක ඔබ යම් තරමකට දැන් දන්නවා. ඊළඟට ඔබ දැනගත්තා මේක යම් කිසි කාණ්ඩයකට නැත්තම් කාන්තාවන්ට නැත්තම් තරුණී කාන්තාවට එහෙම දෙයක් නැහැ. මේක සියලුම අයට මේක මේ தත්ත්වය ඒකේ අවශ්‍යතාවය මත මේක කරලා දෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔබ ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මම ඉදිරියටත් මෙවැනි වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. මම ඔබෙන් ඉල්ලීමක් කරනවා මගේ YouTube channel එකට තාමත් subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක press කරලා subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා notification දෙන්න ගන්න පුළුවන් ඔබට. ඒ වගේම ඔබ මේ වීඩියෝ එක ගැන comment කරන්න පුළුවන්. ඔබට දැව දැනගන්න ඕන දේවල් ගැන ඔබෙන් මගෙන් අහන්න පුළුවන්. ඒ වගේම මේක ලයික් කරන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ ෂෙයාර් කරන්න පුළුවන්. මේ ෂෙයාර් කරලා ඔබගේ යාළුවන්ට තව තවත් හිතවත් අයට මේ පිළිබඳ දැනුම් වැඩි කරලා දෙන්න පුළුවන්. ඒකනම් සුබ දවසක්. අපි දවස් වීඩියෝකින් හම්බෙනතුරු සමු ගන්නවා. ආයුබෝවන්. ඔබත් ලස්සන වෙන්නසද? ඔබේ පෞරුෂයට ඔබේ පෙනුම ඉතාමත් වැදගත්. ඒ සඳහා ඔබට අවශ්‍ය සියලුම රූපලාවන්‍ය සැත්කම්, ලේසර් ප්‍රතිකාර, බොටොක්ස්, PRP, ෆිලර්ස්, ලිපොසක්ෂන්, හිසේ සිට දෙපතුල දක්වා සියලුම කාන්තාවන් හා පිරිමින් සඳහා සුදුසුකම් ලත් විශේෂඥ වෛද්‍යවරුන් සහ පුහුණු කාර්ය මණ්ඩලයක සේවාව දැන් ඔබට ලබාගත හැකි. හිස කිස් යෑම, අනවශ්‍ය රෝම ස්ථිරව ඉවත් කිරීම, ඇස්, කන්, නාසය, තොල්, නිකට ඔබේ මුහුණට ගැළපෙන අයුරින් සකස් කරගන්න ලප, තුවාල, කුරුලෑ කැලල් සහ මුහුණේ සහ බෙල්ලේ ඇති අනවශ්‍ය රැලි වැටීම් ඉවත් කරගන්න. ඔබේ පියයුරු ඔබට අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාලද නැත්නම් කුඩාද ඒ සඳහාද විසඳුම් කළ හැක. ඔබේ උදරයේ ඉදිරියට නෙරීම නිසා ඔබ කනස්සල්ලෙන්ද ඒ සඳහාද විවිධ විසඳුම් ඇත. ඔබේ ලිංගේන්ද්‍රයන් වල ඇති ප්‍රශ්නවලට විසඳුම් කරගෙන සාර්ථක යුග ජීවිතයක් ගත කරන්න. ඔබ අධික තරබාරු බවින් පෙළෙන්නේද ඒ සඳහාද විසඳුම් ඇත. වෛරිකෝස් වේග් නිසා කැත පෙනුමක් ඇවිල්ලද අනවශ්‍ය ටැටු ඉවත් කරගන්න. මෙවැනි තවත් බොහෝ විස්තර දැනගැනීම සඳහා පේජ් එක ලයික් කරන්න, ෆලෝ කරන්න,
අපගේ ලස්සන වෙන්න ආසද YouTube channel එක subscribe කරන්න follow කරන්න වැඩි විස්තර සඳහා අමතන්න 0.71 443 98 94 ඔබට සුබ දවසක්।